උදැසන දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල කොමිෂන් මොකටද මිනිසුන්ට ආරක්ෂාවයි වැදගත් අධිකරණ ඇමති කියයි වෙනිකා ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බතු ඉවතට විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමට කොන්දේසි විරහිතව සහාය ලබා දීමට සමගි ජන බලවේගය ඒකමතිකව තීරණය කරයි බැනික් සහ සර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14ක ආදායම් බද්ද සහ 15ක් වූ රත්රන් නාණයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා මැනිකා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්තුණා මේදී මැනිකා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභ මත පනවා ඇති 14ක ආදායම් බද්ද සහ 15ක් වූ රත්රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා 2018 වසරේදී රත්රන් ආනයනයේ සඳහා 15ක බද්දක් පනවනු ලැබුවා ස්වර්ණාභරණ මිල ඉහළ යාමට මේ බදු හේතු වී ඇති බවයි කර්මාන්තකරුවන් පෙන්වා දුන්නේ අදාළ බදු කඩිනමින් ඉවත් කර මැනිකා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා එමෙන්ම මෙම සාකච්ඡාවේදී පරිසරයට හානි වන අයුරින් කෙරෙන මැණික් ගැරීම වහා නතර කිරීමටත් සම්ප්‍රදායික මැණික් ගැරීමේ නිරත වූවන්ට ඇති බාධාවන් ඉවත් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් රසායනාගාරය අන්තර්ජාතික ප්‍රමිතියට දියුණු කිරීම ඇතුළු ශේෂ්ත්‍රයේ උන්නතිය උදෙසා වන අදහස් රැසක් මෙහිදී සාකච්ඡාවට මඳුන්න තිබෙනවා රත්නපුර දෙමුවවත ඉදිකිරීමට සැලසුම් කර ඇති මැණික් අලවි සංකීර්ණයේ සහ පුහුණු මධ්‍යස්ථානයේ වැඩ කඩිනම් කරන ලෙසද මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා මැණික් සඳහා වන ලෝක වෙළඳපොලේ කේන්ද්‍රයේ බවට පත්වීමට ශ්‍රී ලංකාවට නොහැකි වීම ආශ්‍රිත ගැටලු නිරාකරණයට රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්ත්‍ය මහතා ඉදිරිපත් කළ යෝජනා 14ක්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට මඳුන්ුණා මේ අවස්ථාවට අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය නිලධාරින් හා කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා බුදුපොත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාභරණ වැඩසටහන ලබන ඔක්තෝබර් මාස පළමුවනදා සිට ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා බුද්ධ ශාසන අරමුදලේ 84 වෙනි පාලක මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් කලියගහ මන්ත්‍රීදී පැවැත්තුණා. එෙහිදී බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාභරණය ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි තීරණ කිහිපයකට ලැබීමට කටයුතු කළා. ඒ අනුව මෙතෙක් වයස් අවුරුදු 100ට වැඩි සාමීන් වහන්සේලා වෙනුවෙන් පමණක් ලබා දුන් වෛද්‍ය ගාස්තු හා රැකබලා ගැනීමේ ක්‍රමවේදය වයස් අවුරුදු 90 සීමාව දක්වා ගෙන ඒම වසර 3ක කාලයකට සම්නීර හිමිවරුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 800 සිට 1500 දක්වා ඉහළ දැමීම සහ රුපියල් 750ක් ව පැවති එම ශිෂ්‍යත්ව මුදල රුපියල් 1000ක් දක්වා ඉහළ දැමීම අඩෝ පහසුකම් සහිත විහාර ස්ථානවල සනීප ආරක්ෂක කටයුතු වෙනුවෙන් ලබා දුන් රුපියල් 100 මුදල රුපියල් 150000 දක්වා වැඩි කිරීම දිවයින පුරා පවත්වාගෙන යනු ලබන සාමනීර භික්ෂුන් ආයතන 20ක් වැඩි දියුණු කිරීම චීන රජින් පිරිනමන චීන භාෂා පුහුණුව සඳහා COVID-19 වසංගත තත්ත්වය පාලනය වහම සමින් වහන්සේලා සියක් නමක් යොමු කිරීම පන්සල් ආශ්‍රිතව පවතින විශ්‍රාම ශාලාවලින් මුදල් අය කිරීම සිදු නොකිරීම හා දායකින් විසින් ලබා දෙන මුදල් පමණක් ලබා ගැනීම මෙන්ම ස්වාමින් වහන්සේලා සඳහා භාෂා ඉගැන්වීමේ වැඩසටහන් ආරම්භ කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබෙනවා මෙම අවස්ථාව සඳහා පාලක මණ්ඩල සමාජික ආචාර්ය පූජ්‍ය දිව්‍යගහ යසස්සේ හිමේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් මහතා සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බවට සමගි ජන බලවේගය ඒකමතිකව තීන්දුව කළා ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අතර පැවති සාකච්ඡාවකදී ප්‍රජාතන්ත්‍රවාදී වනසා ඒකාධිපතිවාදී කරා රැගෙන යාමට පිඹුරුපත් සකසන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වයත් එය පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කරන බවටත් සමගි ජනබලවේගය තීන්දුව කර තිබෙනවා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2 රැස් වූ අතර එහිදී අදාළ තීන්දුව ඒකමතිකව ගනු ලැබුවා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ඒ පිළිබඳව යෝජනාව ගෙන ආ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු
पार्लिमेंट मंत्री अशोक अभय सिंह महता एय स्थिरकर लबुआ दहनवन व्यवस्था संशोधने अति प्रजातंत्रवादी मूलधर्म वडा शक्ति मत किरीमत दहनवेन ओब्बट 19 प्लस वित एव रेगिनियामत सिय स्थावरे बव समगि जनबलवेगे तींदुकला मेतर दहनवेन इदिरियट तेमा कोटगेन प्रजातंत्रवादी अगेन सियलु बलवेग एक्व जनता विरोधतावयक हेट सवस हतरट जपान मित्रत्व मावते अतिपूज्य मादुलुवावे सोबित नाहिमियन्गे पिलिरुव अभियसदी पवत्वीमट मेवन विट कटियुतु सूदानम कर ऐति बव समगि जनबलवेगे माध्यांशय पवसनवा मेतर विपक्ष नायक सजित प्रेमदास महता कोलंब अगरदगुरु मेलकम कार्डिनल रंजित थिमिपानन बेहदक आशीर्वाद लबागत्ता कोलंब अगरदगुरु नील निवसेदी विसपन व्यवस्था संशोधन अर्ह राज्यपाल अतिशय वेदगत आयतन सियाल्लन्गेम बलय संपूर्णयेन हीनवी ऐति बव हिटपु पार्लिमेंतु मंत्री विमल रत्नायक महता पवसनवा एकुलपति पवती माध्यम मुखदी विधायक विरुद्ध तमाय मूलिक आयतुवासियन नडु ओक्कोम पैवरेन्ने 90% विटर ए निसा ए आयतिय नत्नम जनतावगे विशाल वशयेन बलपानवा एक तमन्ट वेन्नावु असाधारणयन पिलिबंदव तमन्गे मूलिक आयतुवासियन कटयीम पिलिबंदव कटयुतु करन्न नोलैबीम तुलिन इति ए निसा अपे प्रधान आयतन रटे सियल्लक විසිනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලපානවා මුකෝ මෙතන එක පුද්ගලයෙක් සහ ඒ පුද්ගලයා වට ආ ඉන්න කුඩා කල්ලියකට ඇරෙන්න ඉස්සරහට එන රාජ්‍ය ව්‍යුහය තුල කිසිම බලයක් කිසිම වගවීමක් නැති විදියට තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය මේගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන්නේ තමන්ට ලැබਿੱත් ජන වරම පාවිච්චි කරලා ආණ්ඩුව දැන් ඉදිරිපත් කරලා තිබෙන 20 සංශෝධනය මගින් කරලා තිබෙන දේ තමයි පාර්ලිමේන්තුවට අමතරව රාජ්‍ය පාලනයේ අතිශය වැදගත් වෙන ආයතන ඒවා ජනාධිපති ධූරයේ පියන් තනතුරු බවට පත් කළ තිබෙනවා. අද මේ තත්ත්වය අර්ථගත්තට පස්සේ මැතිවරණ කොමිසමත් මැතිවරණ කොමිසමේ නිලධාරීන් පත් කිරීම කොමිසමේ නිලධාරීන් ඉවත් කිරීම පවා මැතිවරණ අධ්‍යක්ෂණාලවරයා පත් කිරීම කොමිසම සමාජිකයන් පත් කිරීම ඊට පස්සේ මැතිවරණ කොමිසමෙන් කිසිසේත්ම මින් ඉදිරියට රාජ්‍ය ආයතනවලට ඒවට කිසිම බලපෑමක් කරන පරිදි නියෝග දෙන්න බෑ. රාජ්‍ය දේපළ අවභාවිතා කරා කියලා ඒවට අදාළ කරන මැදිහත් වීම කළ නොහැකි. නිසා අපිට පේන දේ තමයි තුනින් දෙකක ජනවරමක් ලැබුණා. ඒ තුනෙන් දෙකේ ජනවරම පාවිච්චි කරලා හදාගත්තු යෝජනා කළ දෙන 20 සංශෝධනය මගින් රාජ්‍ය පාලනයේ තිබෙන ඉතිරි ඉතාම වැදගත් ආයතන ඉදි අධිකරණය රාජ්‍ය මුදල් පාන්න අදාළ කරන විගණන ක්‍රියාවලිය සහ මැතිවරණ පැවැත්ම කියන තුනම සහමුලින්ම බිඳ දමලා තිබෙනවා මේක හඩ නිකන් අර කොහොමත් අපේ රටේ විදායක ජනාධිපති ක්‍රමයත් එක්ක විදායකයේ ශක්තිමත්ව තමයි දිගටම තිබුණේ එතකොට ඒ විදායකය මේ හරහා විදායකයේ සම්පූර්ණයෙන්ම අර පුරාණ රෝම සොල්දාදුවෙක් වගේ හිස සිට දෙපළ තුන දක්වාම දැන් මේ විදායකය සහ මුලින්ම සන්නාසන්නද්දලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂය යලි ශක්තිමත්ව ගොඩනැගීමට නම් සජිත් ප්‍රේමදාස මහතා හට පක්ෂය භාරතීය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ති සත්නායක මහතා පවසනවා එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්මින් වසර 74කට පසුව ඉතිහාසයේ පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂයේ බිඳ වැටීම හා පරිහානිය වාර්තා වුණු සංවත්සරයක් හැටියට මම මේක දකිනවා ඊයේ පක්ෂ සංවත්සරයේ වෙනුවෙන් මූලස්ථානයේ උත්සවයක් පවත්වලා තිබෙනවා ඒ උත්සවයට සහභාගී වෙලා තියෙන ඉතාමත් කුඩා පිරිසක් 24 දෙනෙක් වගේ කුඩා පිරිසක් 74 වෙනි සංවත්සරයේ සමරන මොහොතේ එවැනි තත්ත්වයකට එක්සත් ජාතික පක්ෂය පත් වුණේ ඇයි කියන කාරණය පළමු කාරණේ මම දකින්නේ එක්සත් ජාතික පක්ෂය ජනතා අවශ්‍යතාවයට අනුව වෙනස් වෙන්න උත්සාහ නොකිරීම තාමත් ඛේදනීය තත්ත්වයක්. ඒ වගේම ජනතා අපේක්ෂාවන් වලට අනුව පක්ෂය තුල ඒ වෙනස්කම් ඇති කරලා ඒ වෙනස ඇති කරලා පක්ෂයේ නිසි වේලාවට නිසි කලට ඒ තීන්දු తీරන ගත්තනම් එක්සත් ජාතික පක්ෂයට එවැනි ඉරණමක් අත් නොවන බව අපි හැමදෙනාම දන්නවා. එක්සත් ජාතික පක්ෂය යලි සක්‍රීය කරන්න නම් අපි කියන්නේ මේ පක්ෂය සමගි ජන බලවේගය හා එකට එකතු කරන්න. ඒ සඳහා මූලික පියවර හැටියට එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මැතිතුමාට බාර දෙන්න කියලා අපි තාමත් කරුණාවෙන් ඉල්ලන්න කැමතියි. විසිවන විවස්සා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතර බලයෙන් සම්මත කර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එපක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වමින් ජනාධිපතිවරයාගේ වාර දෙක කිසිසේත් වෙනස් කරලා නැහැ. තුන්වෙනි වාරයක් බෑ. ඒ තිබිච්ච තත්ත්වය ඒ විදිහටම රැකෙනවා.
විසවන සංශෝධන. ඒ වගේම අනාධිපතිවරයාගේ නිල කාලය හා පාර්ලිමේන්තුවේ ළිඳ කාලය අවුරුදු 6 නෙවෙයි අවුරුදු 5යි. අල්ලාසා දූෂණ කොමිෂන් සභාව පනතට අත තියලා නැතුව සේම තොරතුරු ලබා ගැනීම පනතත් සම්පූර්ණයෙන් සුරක්ෂිත වෙනවා. ඒ ඇස්පිල්ලක් පාපිල්ලක් කිසිසේත් විසවන සංශෝධන නිසා වෙනස් වෙන්නේ නැහැ. මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඔක්තෝබර් මාසයේ විතර පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වෙනවා. අපේ දැඩි විශ්වාසයක් තියෙනවා. 3/2ක බහුතරයක් ඒකට ඒක අපිට ලැබෙනවා. මන්ත්‍රීතුමාගේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා කියලා නීති ඉදිරියට යන්න. නීතිය ඉදිරියේ ඕනෑම අභියෝගයකට අපි සූදානම්. ජනතාව පත් කරලා පාර්ලිමේන්තුවේ යවන නියෝජිතයන්ට තමයි තියෙන බලය නීති හදන්න. ඒ වගේම ආරංචි වෙන විපක්ෂයේ යම් කිසි කණ්ඩායමක් ඔහොම සතුටින් ඉන්නවා කියලා මේ පැත්තට එන්න. එහෙමනම් අර 30 බැනලා 40 බැනලා යන්නද මේ හදන්නේ අරගොල්ල සතුටින් ඉන්නේ. ජාතික ආණ්ඩුවක් කියලා පුදුම විදිහේ දෙයක් හදුවා ගිවිසුමක් ගන්න. ඒ පෑන් පාඩ ගහපු විගස වෙන පක්ෂයක් සමග කැබිනට් එක 30ට සීමා වෙන්නෙත් නැහැ. අනිත් ඇමතිවරු 40ට සීමා වෙන්නෙත් නැහැ. ඒ සියල්ලක්ම අහෝසි. ඉතින් එක දෙයක් පෙන්නලා ඊට හාත්පසින් වෙනස් දෙයක් ප්‍රායෝගිකව කළා. ඒක ජනතාව මුණා කිරීම. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.